යම් ප්‍රමාණයක මේ පත්මත්තමක් උඩ මතු වෙලා ඉඳන් ඉදි. බෞද්ධ මේ ලෝකෙ ඉන්නේ නැත්නම් ආදී
බෝධියත් ඒ සාකාවන්නා ඒක විශේෂයක් තව දින බුදුරන් වහන්සේ පරසමාපති දෙනාම ඇදලා කියන මේජතර වැදගත්කමක් විශේෂත්වය බලදරන්න ඕනේ ආනන්ද බුදුන් වහන්සේ හැබැයි පටක නවීකරණය වෙන එකම විශේෂයක්වත් මුළු ලෝකෙම නැහැ ලංකාවේ ඉන්න වෙනදාදු මේජතර මහ බෝධින් වහන්සේ තවදියා එනවා ඉතියා දකින්න මොකද්ද මේ බෝධින් වහන්සේ ලෝකයේ තියෙන අතිවිශේෂ වස්තුව හැබැයි යැසිරි මහජාසිරි මහ බෝධින් වහන්සේ ඉන්දියාවේදීලා එයින් අරගත් සාකාවක් එහෙම ගත නිසා අතිවිශේෂ වුණා නම් මේ විතර අතිවිශේෂ තියෙන ආනන්ද බෝධින් වහන්සේ ආනන්ද බෝධියද ඉන්දියාවේ තියෙනවා නමුත් ඔප්පු වෙන්නේ නැහැ එහෙම විශේෂත්වයක් තියෙනවා කැණීම් කඩේ දොල්දී අඩි 6 කින් යට කිසිම වස්තුවක් තියෙන බව පුරා ඉන්දියාව වස්තුවක් තිබුණාට ඉන්දියාවේ කැණීමෙන් අද දක්වා ඔප්පු වෙලා නැහැ හැබැයි ලංකාවේ බලපුවාම අනි 25 තියන ගැනීම වලදී ඔප්පු වෙලා තියෙනවා මීට ඉස්සර තිබ්බත් ඒ තරම් ඒතර මෙහෙපුර මේ ජනාකීර්ණ වෙලා තියලා තියෙනවා ඉතිහාස කතාවන් වලදී විජේරාජතුමාගේ පදිදාම මේ ඔක්කොම කරලා තියෙනවා හැබැයි අරගෙන කැණීම් කරේදී බලනකොට දැන් තව 17000 20000 ඉස්සෙලත් මේ ජනාකීර්ණ හොඳ ජනාකීර්ණ නගර කියලා තියෙනවා කියලා ඔප්පු වෙනවා ඉතිහාස කතාවල ඇත්ත වෙන්නේ විද්‍යානුකූල වෙනද හරියට ඉතිහාස කතාව අපිට ඇවිල්න්නේ මහා වංශය නැමැති පොතේ. මහා වංශය නැමැති පොත ලියවිලා තියෙන්නේ. අවුරුදු 700ක කටකතා එකතු කරලා තමයි පළවෙනි මහා වංශයේ පළවෙනි පිටුව නැගා පළවෙනි කොටස ලියන්නේ. ඊට පස්සේ යම් යම් කාලවල තව තවත් අයිති එකතු කරලා ගොඩක් දෙන තමයි දෙවෙනි තුන්වෙනි කොටස එකතු කරලා අද දින මහා වංශයේ පවතින කියලා ඉතිහාස කතාව කියන්නේ. අවුරුදු 700ක කටකතාව දිනායි කවුද? මහාවංශය. දැන් කියනකොට කියන අපේ තේර පරිපූර්ණ හාමුදුරුවම තමයි මහාවංශයේ පළවෙනි පිටුව ලියුවේ. එහෙනම් පළවෙනි කොටස ලියුවේ කියන. හැබැයි බුදුදහම තුළ දෙතිස් කතා තහනම් කරලා තියෙනවා. දෙතිස් කතා භාවිත නොකරපු ආදරණට කුඩා වූ ඇවතක්වත් සිද්ධන වෙන්නේ නැති සිද්ධන වෙන විදිහට ආරක්ෂා කරපු එදා හිටපු සංඝ පරිපූර්ණ. සාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ඉතින් ජනපද කතා ඔක්කොම එකතු කරලා තියෙන මහා වංශය කියන්නේ කොහොමද? වචන මාත්‍රිය භාවිතාන කර දෙනක දෙතිස් කතා අත්හැරලා හිටපු වික්ෂුණහ කියලා නම් හිටියි. මහා වංශයේ දොරදුර 700 කවද දොරදුර පාටි දෙකක්. කාය කතා කවුද කියන? කවු දැනගෙන හිටියේ? ඒ වගේ ඉන්නේ කොහොමද? ථේරවාදී පරපුරක් අතර එහෙම එකක් කියන අවසර තියෙන කියනවත් අවසරයක් නැහැ. වචනයක් කතා කරන අවසරයක් නැහැ. පොතක් කියන අවසර තියෙන. ඔය කතාව. ඒ හේතු සාධක දකින්න ඕනේ. අපිට වෙන්න ඉතිහාසය එක යථාර්ථය තමයි. ඉතින් මේවා අපිට අවශ්‍ය දේවල් නෙමෙයි මේ හේතු හදේ තියෙන නිසා මම මේවි අපේ. මේවා පරස්පර දේවල් බොහොම තියෙනවා කියන්නේ. අපිට මේ ටික අවශ්‍ය නැහැ. මෙයා කොහොමද කවන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නිර්ූපත්‍රිතව තියෙන බව ප්‍රඥා අනුගමනය. ඒක ඒකෙන් තේරුම් ගන්න පුළුවන් රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරන්න අවශ්‍ය ධර්මයේ නිර්ූපත්‍රිතව තියෙනවා. ඒකෙන් නිවන අවබෝධ කර ගන්නවා මිසක් මෙයා පස්සේ වැඩිපුර ගෑන් දෙන්න එපා අවශ්‍ය නැහැ. මේ කතර අර වගේ දියා කරන්නේ වර්තමානී අරිහත්ත්වයට පත් වේයි කියා ගන්න හිමිනමක් විසින්. පිළිම වන්දනා බෝධි වන්දනා කිරීම වැඩක් නැති බව කියලා ඒ විදිහට ධර්ම පොර පණිඩියා කියා දිනවා කියලා පෙන්නනවා. ඉතින් මේ වැඩි අපිට අත වශයෙන් මේ කවුරු කිව්වා අපිට බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුනේ අපිට ගන්න තියෙන්නේ. යමක් යමක් හේතු කරගෙන රාගය, දේශය, මොහය ක්ෂය කරන්න ආධාර වෙනවා Tamanta පේනවා. ඒදී අනුගමනය කරන්නේ. මේ පළවෙනි කාරණා. අනිකාගේ දැන්න තියෙන දෙලදහමේ අදහස් වයින් කියනවා. මෙබඳු දේතුනේ බුද්ධලයාට විමුක්ති මාර්ගයට සමීප වීමට අවශ්‍ය මානසිකත්වයේ හැඩතලයේ උදා වෙන බව හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපදාන පාළිය නැති කොටසේ තියෙනවා. තේරාපදාන කියලා තේරිප්පදාන කියලා කොටස. ඉදායිදෝ මහරහත් බවට පත් වෙච්ච තෙරුන් වහන්සේලා. ඒ ගමන ආරම්භ කරන්නේ මේ සසරේදී. යුදාගත ක්‍රමයේ මෙන්න මේ ක්‍රමයේ තුල වැල්ලේ වැලි ගොඩක් එකතු කරලා ඔගේ බලක් ගිහින් පූජා කරලා ඉතින් බුදුහාමුදුරන් ටිකක් කරපු වැඩ පිළිලා මොල් කරගෙන. ඉතින් පටන් ගන්නේ වැඩන ආර්ය මාර්ගයේ අවතීන වෙච්ච ගමන.
මේ ගෞතම බුද්ධ ශාසනය අරිහත්ත්වයේ කෙළවර කළා කියලා බිනුත් ඇතියි. බෝධින් වහන්සේලාගේ පානපත්ත කරන බෝධින් වහන්සේලාගේ මලක් තියලා උපහාර කරන කුඩියක් කියලා උපහාර කරලා පානපත්ත කරලා උපහාර කරලා සමන් මල් වටාපිටකින් බෝධින් වහන්සේට පවන් සැරීමේ බුදුරණන් වහන්සේට බෝධින් උපහාරයක් කරලා මේවායි කරගත විනි මෙන්න මෙබඳු ආකාර කාලයක් මුගදීනපත් වෙන්නට වෙලී. කල්ප විතර ගන්නක් ගෙවලා ඉඳලා මේ බුද්ධ ශාසනය දිවම සතර ගමන කෙරවර කරගත්තා කිය තවත් අපදාන පරි කතා තියෙනවා. එක එක විසුණා කියලා. සක්මන් කරන මල්මුගල වැල් ටිකක් ගෙනත් දාන්න. එල්ලලා තිබිට බුද්ධ ජීවිතේට නමස්කාර කරලා ගිහිල්ලා. ඒ පිළි විතර කාලය දුගදීනපත් වෙන්නට වෙලී විතර කල්ප ගන්නක් ගෙවලා ඉඳලා සතර ගමන කෙරවර කරගන්න විමුක්තිලාභී වුණාම ඒ කරකට කියන මුල් කරගෙන කියලා අපදාන පරි ඕව තරම් කතා දිනා කතා සිය ගන්න. යාදින හිතු මනාවෙන ඔයගෙන කතා කරලා අපි කොහොමද ලයික් කරන්නේ? ආනන්ද මොලි කතාවක තියෙනවා. ආනන්ද මොලි කොහෙද කියලා කිව්ව දන්නේ නැති එකයි තියෙන්නේ. ඔය කතාවේ පටලවා ගත්තා. ඊමේදී පෙන්නනවා මේ කාලවලදී. මාහන කරන යාම අවතාරතාවක් ඇතනම් පූජාවක් ඇතනම් මේ බෝධීන් වහන්සේලා කරන්නේ කියන්නේ. පාසි කර. කිනේ අරුවක් නැහැ කියන්නේ. එහෙමත් දේශනා තියෙනවා. දැන් බුදුරණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවනම් බුදුරණන් වහන්සේ සීකර කරන්නා වූ අපපස්ථානීය පූජාවක් ඒ නිසා කෙරුවනම් කිනේ අරුවක් නැහැ කියන්නේ කියලා බුද්ධ උපස්ථානීය අද කරන්න වෙයි. උන්වහන්සේ චාරිකාවල ගුහම ජේතවනාරාමේ කවුරුවත්. මේසු බුදුරණන් වහන්සේ හැමදේ නොයෙක් දේවල් අරගෙන කුල පූජා දේවල් අරන් ඉන්නවා. උන්නාතිය නැතුවහම ඒවා දැන් දැන් තමයි යනවා. මෙන්න මේ කාරණේ මුල් කරගෙන තමයි පූජනීය වස්තුවක් කියන බුදුරණන් වහන්සේ ආරාධිකෝ දීපි දේව කියලා වෙන්නා තියෙනවා. එහෙනම් බුදුරණන් වහන්සේ චාරිකා කියන වෙලාවක බුදුරණන් වහන්සේ නිසා යම් සිද්ධියක් පූජා කිරීම. එදා ශ්‍රීදාක් වශයෙන් කරලා තිබුණ බව ඒක බුදුරණන් වහන්සේ අනුමත කරලා තිබුණ බව ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් අපි දෙතුනි බුදුරයන් වහන්සේ විසින් කරන පූජාවල ප්‍රතිපලයක් නැහැ කියලා කියන්නේ කිසිම හේතුවක් නැහැ. අපදාන පාළියේ පළවෙනි බුද්ධ අවදානේ ත්‍රි වේද දේව චක්‍රවර්තී කියන රජ කෙනෙක් මනෝමය වශයෙන් මහා පූජාවක් අවලා පිරිනුවන් පාපු බුදු පහේ බුදු මහරහතන් වහන්සේලා එකම මණ්ඩපයක් හදලා මරවලා ගින්න මනෝමය වශයෙන් වැඩ පොළා. ඒ මහා දානයක් දුන්නා මනෝමය වශයෙන් කියන පූජාවක්. අපි අද කරන්නේ ධර්මීය ආදී පූජාව. මනෝමය මහා පූජාව. මේ පූජා කරු වෙන නිසා සසරේ උගනුපන් තැනක මට අත දිගු කරන්න හම්බෙන්නේ විශාල ලැබීමක් පහළ වුණා. මේ තරම් මහත්ඵල මහායසන්තර පින්කමක් තමයි එදා මං කරේ කියලා අපදාන පාළියේ ත්‍රි වේද දේව නම් චක්‍රවර්ති රජ කෙනෙක් කියලා මහා බෝසත් ආනන්දයෙන් කියලා පෙරව පූජාව සඳහා වේ. එහෙනම් මේ පූජාව ධර්මානුකූලයි බුදුරන් වහන්සේ අනුමත කරපු පූජාව. මේ මෙහෙම දෙයක් බුදුරන් වහන්සේ කල්පතේ තියෙනවා. ඒකේ ප්‍රතිඵලක් ලෞකික වශයෙන් මිනිසු පිළිපෙණි ලබන. හොඳට පැහැදිලිව පේනවා. ඔය කමුනිසාදී ක්‍රියාව වෙලා හිටන් ඔය කරදර කරපු අමුනිසෙ. ඒ පින්ඵලයේ සුගිත මුිත වෙලා හිටන් වෙන් වෙලා සුගිත වාර වාතුල වාර හොඳට ඔප්පෙන සාධක තියෙනවා. අපි නම් මේ අධ්‍යාත්මික කාරණා තියෙන නිසා මේක අමුතු කාරණා තහන් දෙයක් නැහැ. ඒක ප්‍රතිඵල ඒ වගේම ලඟා වෙලා ලබනවා මිනිසු. ධර්මානුකූලව එදා ගෙනාවු මෙතෙක් කල් හේර පරිපූර්ණ අදහස් වලටත් ඒක එකඟයි. මේ සියලුම අදහස් අයින් කරලා මේ දැන් ඉන්නේ එක එක පන්නේ. මම අර තත්ත්වයටපත් වුණා මේ තත්ත්වයටපත් වුණා මේකයි හරි අරකයි හරි කියලා ධර්මයේ නොගැලපෙන දේවල් ප්‍රකාශ කරලා මිනිසුන් වලට මත කරනවා. ෆිල්මේ වත් කරනවා. මේ ෆිල්මේ වේද බලනවා. ඊට පෞද්ගලික තර්ක ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවල් තියෙනවා. ඒ මේ වගේ අවස්ථාවල් අපි හොඳට පැහැදිලි දැන් මොකද සමහර කට්ටිය තව ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධ පූජාව මෙතන තියෙනවා. ඇයි බෙහුම් අරින්නේ නැත්තේ? මම තව එකක් කියන්නේ නේනවා අත දිගම දින එකක් පුඩි තිබෙන්නේ නැති කියලා එකක් කියන්න පුළුවන්. ඔය මත දැන් අපි ගරුත්වයට කරන යමක් තියෙනවා. කෙනෙකුට ආහාරයක් දෙනකොට අපි ඇයෝ දැන් අපි මවුල් ගෙදරට ගියහම මොකද කරලා තියෙන්නේ? ඉස්සෙල්ලා මවුල් ගෙදර මේක අපි ඉඳගන්නකොට මොකක්ද තියෙන්නේ? වැව මක් වහලා නේද? පුළුවන් විනිවිදෙන් අහලා පස්සේ නේද අරින්නේ ඒක අහලා. දාසියෙකුට කන්න ටිකක් දෙනවා. කොකටරව ගහන වෙනසක් නෑ. කරුත්තේ යම් කිසි කෙනෙකුට යමක් තියෙනකොට අපේ සාම්ප්‍රදායික ක්‍රමයක් නැද්ද? ඒක වහලා තියෙනවා.
පාවිච්චියට ගන්න විරාජය ඒ විරාජය එයා නේද අරගන්නේ නම් බුදුරජාණන් වහන්සේ නිසා යමක් තියෙනකොට අපි කරුත් තියෙන එක අරින්න බැරි පෙට්ටියක දාලා වහන්නේ යම් කිසි පිළිවෙල ගාලා කිසිම හරියක් තියන්නේ දූවිලි පොදක්වත් නොවදී වල පෙට්ටියක දාලා මහා පූජා කරන්න මේක අර මේ ගැළපෙන්නේ නැති එකක් තියෙනවා ඒක තියෙනම මොන හරි දිනුවොත් කියන්නේ ආ කණ්ඩ කියලා බලනකොට යතුරු දාලා පෙට්ටියක දාලා වහලානේ එහෙම තියෙන්නේ ඒක නම් ගැළපෙන්නේ නැහැ නම් කෙනෙකුට කෑම කන්න දෙනකොට පලිය වගේ අල දා දෙනවා නිහි කාලෙට කියලා බලනකොට බලනකොට මැස්ස තුවාලා අර මේ කරලා තියනවා නිහි ගැළපෙනවා දැන් නියම ගැළපීම මොකද කණ්ඩ පොළ තියෙන දෙයක් දූවිලි ඒ වගේ කෘමි සතුන්ගෙන් ඇවිත් ආහා කරදර නැති වෙන්නේ ඒක යමකි වහලා තියෙන එක ඉදා කොහොමද අර ධර්ම කඩදාසි කියන වහලා තියෙන කොහොමද ඒක ආහාරයේ වැරදීමට හෝ බාධකයක් නෙමෙයි ආරක්ෂාවක් ඒක හොඳ දෙයක් මේ මෙහෙම යමේ එක එකනාගේ මද දෙනවා එක එක කිසිම හරයක් හේතු ඵලයක් නැතුව අරක වහලා තියන්න ඕනේ මේක අරලා තියන්න ඕනේ ඉතින් ඔය වගේ දේ කරාගේ ආතාව මේ වහම ගත්තාම තමයි අන්තිමට කියලා අරකින් කතාවක් තින්නේ අර ආපදිකා ගෙනල්ලා බුදුආදරක අතේ තිබ්බා කියලා ඒක පාස් ගන්නවා භූමිරලක් ඇවිල්ලා ඉඳලා මොකද කරන්නේ එනවලු ලොකු ආදරණී බැලුවාම මහා භූමිරලක් එනවා කියලා කෝකේ මම කොහෙද යන්නේ මේ කෝකේ විහාරය ඇතුළේ කියලා බලාගෙන බලාගෙන යනකොට පිරිමෙදි ගියා අන්න අතවල ආපදිකම මේක දීපුවා उपवास मल्लास තරහ තරහ කෙහෙම මතුවේ නැද්ද තරහෙන් පරිගැණීමකට හිම කරන වැඩක් වෙන්නේ නැද්ද
ඒ වැඩේ කරපුවාම ඇමතිවරයාට හරි මන්ත්‍රීවරයාට හරි හිත පැහැරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඉන්දියා හිංසාවක එන්නේ එහෙම නැද්ද? ඔබේ අදහස මොකද කියලා. එතනේ ගියා දේශීයකම් කරන්නේ. එන කී. මං කියන්නේ ඇත්තේ පාඩක ඇමතිවරයාගේ මන්ත්‍රීවරයාගේ මයිල් ගහක පුච්චන්න නැතුව පරම විදුලි හොරු වියහරි මොන හරි ගිහලා පුච්චපුවා. එයාට දේශයක් නැගින බව ඔයා පිළිගන්නවා නේද? මොකක් නිසා? සංකේතයකට නිගරු කරපුවාම දේශයක් හද ගන්නන්න පුළුවන්. සංකේතයකට ගරු කරපුවාම කුසලයක් හද ගන්න නැහැ. එහෙම කළා එකිනෙක විග්‍රහ කරලා දෙන්න පස්සේ එයාගේ නිදන වාස්කම බොහොම අවංකව පිළිගන්නවා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මේ සංකේතාත්මක අගය අපි දකින්නත් ඕනේ සංකේත කරනකොට ගරුත්වය කරන ක්‍රමයක් තියෙනවා ඒකම දේවල් කරන්න ඕනේ. ඒක උපහාර පූජා. උපහාර පූජා වලින් ධාර දිනක් තියෙනවා. ඒතනා රාමයේ පූජා කරපු අනේ පිටි සිත මාන වැඩි පිනක් කරගත්තා ඒකෙහි පැහැදිලා සන්තෝෂයේ සාධුකාර තුන එකතරා අපාසක මහත් මුගලන් මහරහතන් වහන්සේ තවසා දෙව්ලොවට වැඩ පිළා ඒතනා රාමයේ වාගේම සීස හිඳි විමානයක් තියෙනවා ඒකද විසුණ ඉන්න දෙවියන්ගේ ගහන මේ විමානේ කාගේ ඒතනා රාමයේ වාගේ සාමිනි අනේ පිටි සිත මා ජීතනා රාමයේ පූජා කරලා තියාගේ පුණ්‍ය ශක්තියක ඔහුගේ ආයුර්ය මෙරු අර උඩ තව එකක් තියෙනවා ඊට ඉහළින් අර පතර විමානය. ඒකත් හේතු ආරාරා. මීටර හරිය ලස්සනයි. ඒක මම. මේ විලාද ඉතන පාදක මහත්තයෙක් බොහෝම ගරුවක් තියෙන ගෞරවනීය සාධුකාර. අනිත් සාධුකාර දුන්න කෙනාගේ පිළිට ඒ විදිහට බෑ. දැන් හතරන් මේ හතර විමානය වෙලා තියෙන කාලද දෙවි විමානය වෙලා නිකාර. තමන්ගේ ශ්‍රමයේ ධනෙ ඔක්කොම විඳන් කරලා හිනා නෑ උද කාලේ ධනෙ විඳන් කරලා හදලා දුන්න. අර අනේ පිට සිට තමා දෙවි විමානයක් හදුවා. චිත්ත ප්‍රහාරය මත කරගෙන හතරයි වාණයක් පහර. මේ පිරේ තරමට මොකද බල වේ. ක්‍රියාව දෙවෙනි උනා චේතනාව පළවෙනි උනා. එන්නේ මේක තියෙන වෙනස. ඉතින් ඒ වගේ ගරුත්වේ කරන්නා වූ චේතනාව කියන විශාල බලයක්. මේ කර්ම වාදයක් මිසක් ක්‍රියාවාදයක් නෙවෙයි බුදුදහම කියන. චේතනාව මුල් කරගත්ත කර්ම වාදයක්. ඒ තුලින් නැගෙනා වුණ නැගෙන කුණ්‍ය කුසල බලයක්. මධ්‍යම නිකායේ මේ විග්‍රහ කරපු හැටි මේක කරලා හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙනම් බුදුරජාණන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානීය යුද්ධ. ඉතින් ඒක ඒකාන්තයෙන් නිවන් මාර්ග තව එකක් කරන්න දෙයක් නැහැ. ඒ ආනාපාන සතිය වැඩුව කෙලවරේ ඉන්නේ අරියක් වගේ. සතර සතිපට්ඨානීය වැඩි. ඉතින් අද වදනක ආනාපාන සතියයි ඒ දේශනා කරපු ආනාපාන සතිය දෙකේ වෙනස මොකක්ද කියලා. මේක පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. ඔකක් ඊළඟ අවස්ථාවේ විග්‍රහ කරමු අද අපි කාලය මැද. ඊතර තේරගන්න පුළුවන් නියම ආනාපාන සතිය මොකක්ද කියලා. අනුමೋದනාවේ කාලයේ